ඒගේ පින්තු හලා ඇති මර ජතක කියන එක. අපේ මහ ෝසතානන් වහන්සේ මොනරෙක් වෙලා වාසය කරනි. ඒවලා වාසක වර්ණ මොනරෙක් පලා වාසයර. රජකෙනෙට අවශනා මේ මොන මොනරාව அල් ගන්නට. නමුත් උත්සාකර බැරි වුුණ. ඊට පස්සේ මොනරෙක්ක තරහ ස්ොර්ණ පතක ලියල තිැබුවා යම්කෙනෙක් මේ ස්වර්ණ මොනරව අල්ගත්තොත්. ඒ මොනරගේ මස්කෑවොත් අමරණිය වෙන කියලා ලියල මියගියා. මොකද වනේ රජුරුවන්ගේ පරපුර අය. ත ක වර්න ොන් ල්ල ගන්න ත්හර. වැද රපුර ඒ වගේ වැදද ෙදව්වා. ඒ දවන යොදවන වැද සමරර් වන න්න ර දක් ර හිට. ඒ මොදකරේ මොනවදයා හොයාගෙන යනකොට දැක්කා හැඳදාම මොන පරවතයකට නැගිලා ඉර උදාව වෙනකොට ගාතාාවක් කියලා තමයි ගදුර සරයායන්නන්නේ. ඒවාගේ මර හහිනකොටත් ගාතාවක් කියනවා. ඒ තමයි හුදේතයන් චක්කුම ඒක රා හරිත්සවන්නෝ පටවිප්ප භාසෝ කියන අතීට බුදුවරුන්ට ධරම අආවබෝධ කරපුවායට සූරයාට වන්දනා කරන ගාතාව. මේ ගාතාව සාතමයි මහ ආරක්ා වෙලා ඉන්නෙ කියෙලා බද්ධතේරුම් ගත්ත. ඒනිසා මේ මොනරගේ ගාතාව නොකයා දවසක් කහෑම හැන්ට ඇන්න ඕන. එතකොට තමයි. ට අහුව නිල ේරුන්ගත්. එදා මොද කරේ පරවතයකට නැගිලා. ගාතාව කියන්නට යන කොටම සූර් යෞදාවන්නට යනකොටම සෙබඩක් ගෙනල්ල ඒ සෙබඩලවා කෑගෙස්වා. අන්නේ රණ මොනරාගේ අවුරදු හත්සී අත්මිච් බ්‍රහ්මචරියාව බිදුුණනා රාගේ ඇවස්සුනම් සෙබඩ කෙරෙහි. ඒ වෙලාවේ ගාතාව කිය නමතක වෙලා මේ අවුරදු හත්සියයක් බ්‍රක්මචාී වෙච්ච රන්න මයුරා පරවතයෙන් බිමට පියාම්ුවෝ. ඒ වෙලා විති බැද්ධ අටවතිබ ගුලලා අට වන අසුන කකුලක් උඩට එල්ලිලා අන්න. මදේ ගල් අවවෙලා හිටිය. දැ වැදාව වැදර ැ අරන්නට පුුව මරලා අරංගයොත් හෙම රජරුවන්ගේෙන් ලොකු වර ප්‍රසාධහෙමි වෙනවා. මොකද රජ පරපුර ගානක්ම මේ මොනරාව හෙව්වා අල්ල ගන්ඩ බැරිවුණා මේ වැදගේත් මුතුන් මෙත් දහත් දහතුන් දෙනෙක් කරන්න හැදවා අල්ල ගන්නට බැරිවුනා. දැම් වැදට සතුටයි. නමුත් මොනනගේ ලස්සන දැක්ක. රාණ මයුරෙක් පුතුම ලස්සනයි හරියට රත්තරනින් කල්පු පිමයක් වගේ. ඒ කල්පාන රජුරුවන්ගේ මොන පතිලාබ ලැබුණනත් මේ මොනරාම මරන්න හොඳ. මේ මොනරව නිදහස් කළතුයි. මේ මගේ ලස්සන සත්වය උත්තම සත්වය හිරකරන මරණ කපරාදයක්. ඒම හිතලා මොනරවම නිහස් කරන්නට ඕනෙ ලඟටාව. මහා බෝසතාාන් වහන්සේ නමක්තම මොනරා අපේ බෝෂතාණන් වහන්සේ. ඒවෙලා මොනරා තිරිස නාත්්‍ය භාාව ඉපදිලා හිටියේ මරණ බයෙන් තැතිගත්තා දඟලන්නට පටන්ගත්තා. මරණ බහ ඇතිවුණා. ඒ වෙලා විද. ඇදව යව නට ප ම මරන්න්නට නෙ ෙන්න ඒලා ොන මකද කරේ මොරගේ බය නැවන මේ වැද ඥානවතේ ගුණනවන්තේ බා තේරුම් අරගෙන පසේ ශම ප ුදර හිට ොන ද න පසේ බුදුරගන ප්‍රකාසනයක් සිදකර. ඒ ද ත් භාවේ ප ග තුන ් ද ට ලා ත් විස්වාස නක න තමයි වැද ද කම සත්තු මරම ජිවත්තුන.ඒ පසේ බුදුරජාණන්හන්සේලාගේ ගුණ ප්‍රකාශස කරන කොටම. අන්න පෙර සසරතිබිච්ි උපනිශ්්‍රය සපත්තය මතු වුණ. ඒ වැද්දා ඒ හිටි වනක්ම ඒ ගුණ සමනය කරනකොටට සිත සමාධිමත් වුණා නාම රූප කෙරෙ හිත ගිය පටිච සමුපාද ධර්මය මනසිකාර කරලා වැදි භාාවේම ඉඳලා පසේ බුද්ධත්වේ සාක්ෂත් කරා ආස්්ටර්යක්. ඒ වෙලා ේදීම මොරාගේ මද ගිලිහි ොර රන්න මයුරා ිට ඇද හැලුුණ. ැන් පසේ බුදු වෙලා ඉන්න වැද. ඒ වෙලා විදි මයිුරට කියනවා. නට කියනවා මට ලක ගටලුවක්තේෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තනයම සත්‍ය අබෝධ කරබ ඇත්ත. නමුත් මහා බෝසතානන් වහන්සේලා බුදුවෙන්න කලින් වනත් උපය කවශල්ලයෙන් උන්න්නහසට වඩා වැඩි. ඒ යන්නේ ඒ විශෂයන්ගේ ඒ කෘතියන් සිද්ධ කිරීමේ නා හැකිියාවන්ෙන් බෝසත්තුර ලායි පස ුදුවරටත් වඩ එ ල පසේ බුදුර ාසක මට උපකාරයක්කන ට ගටලුවක්ත්න ොකක්ද. මගේ නිසේ දැන් වෙලා ගොඩාක් සත්තු හිර කරලාන්නවා. ඒ සත්තුටික නිදහස් කරන්න ඕනි. න ප වෙ ක්ද කරන්න ද ර ද කරනවා ඔබතුමා ඔබ වහන්සේ දැ පසේ බුද්ධයට පත්තුना බවහන්සේ යම් ඥනකින් නගේ සත්‍ය බෝධ කරේ ඥානය ගැන ස්‍යක්‍රයා කරලා ස්‍යෝ දවා කිය සత್య්‍ර කර එ කතාක මා ග ගැන. ඒෙලාේද පසේ බදුරයන්හසේ මන්ගේ අරිහත් මාර්ග්‍ය ආවර්ජනා කරලා ඒ සත්‍යානු බා බලයෙන් සියලු සත්වයෝ බන්දරවලින් මිදේවා කිය අධිෂ්ඨාන කර නිවසේ හිරක කල්ල හිටපු සියලු සත්‍යයෝ බන්ධනවලින් මිදන. ඊට පසේ ඉර්දමේ පාත්‍ර සිවර රාගත්ත. ඉරංට මොකද කරේ මොනරට බෝධි සත්ව තිරිසන් යෝනීන මොනරවට ප්‍රදක්ෂනා කරාපංගතන. මයිුර රාජය ඔබ මට මහ පිළි සරණක් වුණා. ඔබ හතුරගෙන ඔ පහිට කරගෙන මම මෙහහි බයංකාර සසරින් එතර වනා කියලා මේ තිරිසන් ගත බෝසතාණන් වහන්සේ වට ප්‍රදක්ෂිනා කරලා ගන්ධ මාධන පර්මතයට වැඩම කළ. මේ වගේ සමහර පසේ බුදුරජාණන් වහන්සේලාට සමහර උත්තමයන්ගෙන් උපකාරාදිය ලැබිලතියනො. ඒ උපකාහර මධ්‍යයේ හි උන්වහන්සේලා ඒ අධිගමයන් සාක්සාත් කරන්නට යදෙන.